ේන්ත මන්ත්‍රී රංජන් රාමණයක මහතා විසින් දුරකථන සංවාද දහනමයක් අඩංගු හඬපටයක් හැන්සාත් දෙපාර්මේන්තර භාරණ ලදී. මෙම සභාගත කරනවාද හඬපටය මන්ත්‍රීවරුන්ට ඇසීම නිකු කරමෙන් මන්තිවරුන් විසින් බලවත් එල්ලීම් කීපයක් කරන ලදී. මේ සම්බන්ධයෙන් මා විසින් පක්ෂ නායකයන් දැනුවත් කරන ලද අතර එහිදී එනම තීරණ එකඟතාවය මත අදාළ හඬපටය අන්තර්ගත ඇතැම් කරුණු සංස්කාරය කිරීමෙන් පසුව එය මන්තිවරුන්ට මුදාහරම සුදුසුවයි අදහස් කරන ලදී. ඒ අනුව මෙම හඬපටය අඩංගු පටගතකින් පිළිබඳ වාර්තා මවිසින් මන්තීවරන සියෝජනකින් යුත් පමිතුවත් පත් කරන ලදී. සංස්කරණයකට ලක්කලේ මොනවගේ කොටස්දකන් දේශපාලන වාසිය අවාසි බලලද නැත්තන් සේජම හිච විච්ච භාසාාව සම්බන්ධය වෙන කවරු සම්බන්ධ මන්ත්‍රීවරු හතර දෙනය කණ්ඩායම ද සංස්කරණය කලේ වි දෙසේ විසිපාගන දෙන්න බෑනක ම කියන්න දෙ විසිපාම දෙන්න බතුවා කියන්නේ ඒ මන්තීවරු හතර දෙනය කණ්ඩායම තමයි සංස්කරණය කලේ නෑගොල බැලවා ඊට පස බල අවසානජ අපි මේ හැන්සාඩ් කත්තු තුමිය කණ්ඩායමත්තම අවසාන බැලුව දැනගන්න පුළුවන් කතනය තුනි මොවගේ ඉවත් වෙන්නේ ඒක මට දැන්නම් ඉතින් කියන්නේ මම හොයරගෙන ඇයි දැනගන්න ඕන නැත්තර තියෙන ඕපොජු පොල්ට වැඩි කුණහරප කුණහරප අසබ්බ වචන දැම්ම ඒක ඇයි මේ කුණහරප වලට මෙච්චර ප්‍රමුඛතාවයක් ලබා දීලා මන්ත්‍රීවරුන්ට ඒව ලබා දෙන්න කටයුතු කරන්නේ පක්ෂනායකයෝ එක එකඟ වුණා උනත් බහුතරය මේකට විරුද්ධ නම් මට ඒක රිලීස් නොකර ඉන්න පුළුවන් මම කතානායක තමම ගෞරවයෙන් අයද සිටිනවා මේ තීන්දුව ගෞරවයෙන් වෙනස් කරන්න කියලා ඒක මම නැවතරම් මට සාකච්ඡා කරන්න පුළුවන් පක්ෂනායකයන්ගේ අමතර පක්ෂනායකවරුන් කිසිම දවසක එක ගුණේ නැහැ මේ හඬපට සභාගත කරන්න. ගරු විපක්ෂනායකතුමා මතක් කරනවා එදා ඔබතුමාගේ නියෝජිතත් මේක බැලුවා. ආණ්ඩු පක්ෂයේ නියෝජිතත් මේක බලලා ඊට පස්සේ තමයි අපි තීරණය කළේ මේක පහදලා දෙන්න. මේවයි නුසුදුසු කරුණු කාරණා ගණනාවක්. හැම පාර්ශවයකටම බලපාන. ඒව විග්‍රහ කරන්න යන්න හොඳ නැහැ මේ වෙලාවේ. අපි මේක එහෙමනම් මෙතෙන්දී නවත්තලා දාමු. පරීක්ෂණය කරලා අපේ අදහස් කිව්වා මිසක් ඔබතුමාට සභාගත කරන්න කියලා අපි කොයි වෙලාවත් කිව්වේ නැහැ. ඉතින් සභාව එකඟ නැති දෙයකට ඔබතුමා සභාගත කරන්න යන්න නැතුව මේ සභාගත කිරීමයි වත් කරගත්තා. අපි අයින් කරමු. ඔබතුමාට තමයි අවසාන තීරණය දෙන්න පුළුවන් වෙන්නේ. සභාව එකඟ නැත්තම් මට අපි මෙතෙන් නවත්තමු. මම විපක්ෂ නායකතුමාගෙන් අහනවා. ඔබතුමා නියෝජනය කරන ඔබතුමාගේ පක්ෂයේ ගරු රංජන් රාමනායක මහත්තයා තාවකාලිකව පක්ෂදානම ලැබුවා කියලා අපි පුවත්පත්වල දැක්ක හැබැයි එයින් එහා අපි කිසිම දෙයක් දැකලා නැහැ ඔබතුමාලා තීන්දුවක් ගත්තා. ඒ නිසා ඔබතුමාගේ ස්ථාවරය මොකද්ද කියන කතාව. ඒ සංස්කරණය කරලා හරි සභාගත කරලා තියෙන දේ මේ මන්ත්‍රීවරුන්ට බලන්න අයිතියක් තියෙන්න ඕන. සභාවේ ගරුත්වය ආරක්ෂා වෙන්නේ මේවා නැවත මෙතන නතර කරගීමෙන් නෙවෙයි. හරියාකාරව සංවරව කටයුතු කිරීමෙන්. නිමලංසා ගරු ඇමතිතුමා තමයි දැනගන්න ඕන උනානේ මොනවද මේවා අන්තර්ගතයි කියලා. සමහර අවස්ථාවල සමහර පුද්ගලින් එක් එක් රටවල් පිළිබඳව මත කරපු ඉතාමත්ම අපහාසාත්මක උපහාසාත්මක මත තියෙනවා. ඒවා එළියට ආවොත් මේ වෙලාවේ ඒක රටටත් හොඳ නැහැ, පාර්ලිමේන්තුවටත් හොඳ නැහැ, බේදෙන්තරව മന്ത്രി මණ්ඩලයටත් හොඳ නැහැ. ඉතින් මම ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න ඒවා එළියට දාන එක හරිද? 2015 ජනවාරි 8 වෙනිදා රෑ 12ට එයාපෝට් වල හොරවල් වුණා කියලා කිව්ව හින්දා ඒක නොකරපු හින්දා තමයි මම ජජ්ලට කතා කළේ. විනිසුරවරු මට කතා කරලා තියෙනවා. විනිසුරවරුට කතා කරලා තියෙනවා. මම කියලා තියෙනවා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ෆෞසි ඇමතිතුමාව පවා පැයකට හරි ඉරේ දාන්න කියලා මම කියලා තියෙනවා. මම අදත් ඒක කියනවා. මෙතන ඉන්න අනිත් අය හොරු හොරු කියලා කෑ ගැහුවට ඒ අයට සාක්ෂි නැහැ ගරු කතානායකතුමනි. නමුත් මට සාක්ෂි ඩියුරේෂන් එක, ඉන්කමින් කෝල් එක, ඒ ආපු නම්බර එක, ඩීටේල් කොපි සහ සංවාදයේ රෙකෝඩින් එක මාළක තියෙනවා. අපේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ කටහඬ බල හටේක මාළක තියෙනවා. එයාගේ හඬපටයක් තියෙනවා විනාඩි 18ක. එතුමා තමයි කිව්වේ මම හොරු අල්ලන ඇමති කියලා. එහෙනම් තමයි මං හොරු අල්ලන්න වැඩේට බැස්සේ. මේ හඬපටය ගැන ඔබතුමාට සම්පූර්ණ බලය තියෙනවා මේක ඉවත් කරන්න. ඉවත් කරන්න ඕන නෑ නේද? මම කියනවා. මත දෙකක් තියෙනවා. ඉවත් කරන්න කියලා එක නෙමෙයි කියන්නේ. මෙතුමාගේ යෝජනාව මගේ හඬපටක් තියෙනවා කියලා. ඉතින් තියෙනවා නම් එළියට දාන්න මගේ නම් ප්‍රශ්නයක් නෑ. මොකද ඔබතුමාත් එක්ක මම ෆ්‍රන්ට් රයිට් බෑක් සයිඩ් ගැන කතා කරේ නෑනේ. ඉතින් ඔබතුමාට ඕන එකක් එළියට දාන්න පුළුවන්. ඔබතුමා ගැන රටේ මිනිස්සු මොනවා හිතන් ඉන්නවද කියන එක නෙවෙයි. ඔබතුමා හැසිරෙන විදිය මේ 225 දියා බලාගෙන ඉන්නවා. ඉතින් ඔබතුමාලා මේ වරප්‍රසාද වලට හැංගිලා කරු කතා නායකතුමනි පාර්ලිමේන්තුවේ වචනයක්ව කතා කරන්න බැරි අයට. එහෙම නැත්නම් අධිකරණයේ පවතින නඩු තීන්දුවක් ගැන විවේචනය කරන්න පටන් ගත්තම සමස්ත පාර්ලිමේන්තුවම හැල්ලුවට ලක් වෙනවා. අපි දන්නවා මෙතුමා දන්නෙත් නැතුවනේ මෙතුමාගේ හඬපර ටික මුළු රටටම ගිහී. ඒ නිසා දැන් අගමැතිතුමා ගැන කිව්වා. නාමල් මන්ත්‍රීතුමා ගැන කිව්වා. එහෙම තිනනම් තා කරුණා කළ ඉදිරිපත් කරන්න. මෙතුමා මේ මුළු පාර්ලිමේන්තුවේ 225 විතරක් නෙවෙයි අපහාස කරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීකමේ නමටත් අපහාස කරලා තියෙන්නේ. මෙතුමාට තව පාර්ලිමේන්තු වෙන්න පුළුවන් හරියටම තව දින 2යි අදත් එක්ක ආරනකොට. ආයි ජීවිතේකට මෙතුමාට පාර්ලිමේන්තු වෙන්න හම්බ වෙන්නේ නැහැ. Breaking.lk